ප්‍රථමයෙන් මම ඔබ සියලු දෙනාටම මේ රටට විශාල ජයග්‍රහණයක් ලබා දීම පිළිබඳව රට තුල පරිවර්තනීය වෙනසක් කරන්න අපිත් එක්ක එකතු වෙලා ගිය මාසේ 21 වෙනිදා ඓතිහාසික මැතිවරණ ජනාධිපතිවරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දීමට අපිත් එක්ක එකතු වුණු ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි ඒ ගත්ත ජයග්‍රහණය හරහා ක්‍රමානුකූලව සැලසුමක් ඇතුව මේ රට නිවැරදි මාර්ගයට අරගෙන මේ රට තුල සිටින සියලුම ජනතාව වෙනුවෙන් ජනතාවාදී විදායක බලයක් ගොඩනගමින් දැන් අපි ඊළඟ පියවර ව්‍යවස්ථාදායකයත් පරිවර්තනය කරන්න අපි සූදානම් වෙමින් ඉන්නේ. ඒ අතරතුරේ මම මෙතනට එන ගමන් මම ප්‍රවෘත්තිෙන් මෙහෙම බලනකොට මට අහුණා එක ප්‍රවෘත්තියක් රනිල් වික්‍රමසිංහ කියලා තියෙනවා ව්‍යවස්ථාව ගැන හරි නීදා නැහැ. ඒ නිසා ව්‍යවස්ථාව ගැන කියලා දෙන්න දැනගන්න ඕන නම් එයා කියලා දෙන්නම් කියලා ව්‍යවස්ථාව. මොකද මම අහන්නම් ඔබ සියලු දෙනාගෙන්ම අහන්නම් යන්නද මම එයාගෙන් පාඩම් ටිකක් ඉගෙන ගන්න ව්‍යවස්ථාව ගැන. මොකද හිතන්නේ? මොකද සහෝදරී? ඒක තමයි මම අහන්නේ ජනතාව මෙච්චර වතාවක් ඔහුව පරාජ කී වතාවක්ද මන් දන්නේ එනේන මැතිවරණයෙන් පරාජය වෙනවා 17 පාරක් ප්‍රතික්ෂේප වෙලා තාම යන්නේ එල්ලි එල්ලි එනවා ඔහුට තේරුම් ගන්න බැහැ එකක් මේ රටේ ජනතාවත් වෙනස් වෙලා ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කළා ඉවරයි අපි මේ අලුත් ගමනක යන්නේ හැබැයි ලොකුම විහිළුව රනිල් වික්‍රමසිංහ කියනවා එයාට පුළුවන් ව්‍යවස්ථාව ගැන කියලා දෙන්න මම කියන්නේ ව්‍යවස්ථාවේ අපිට තියෙන ප්‍රධානම වගන්තියක් මොකද්ද ජනතාව තුල පරමාධිපත්‍ය බලය තියෙනවා කියලා. මේකවත් තේරුම් ගත්තේ නැති රනිල් වික්‍රමසිංහ දන්න ව්‍යවස්ථාව මොකද්ද කියලා මම නම් දන්නේ නැහැ. මොකෝ ඒක හරියට දන්න කෙනෙක් මැතිවරණ කල් දාන්නේ නැහැ. ව්‍යවස්ථාවේ මූලික පදනම දන්න කෙනෙක් ව්‍යවස්ථා සභාවේ තීන්දුව తీරන වලට පයින් ගහන්නේ නැහැ. ව්‍යවස්ථා සභාවේ සමාජිකයන්ට බලපෑම් කරන්නේ අධිකරණයට බලපෑම් කරන්නේ තමන්ට ඕන විදිහේ තීන්දුව తీරන දුන්නේ නැහැ කියලා. ඔය මූලික ටික දැනගෙන ඉන්න ඕනේ මං හිතන්නේ ව්‍යවස්ථාව ගැන මට පාඩම් උගන්වලා දෙනවා. මොකද අපිට ව්‍යවස්ථාව කියන්නේ ජනතාවගේ මූලික නීතිය සහ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන එක මිස අපේ දේශපාලන අවශ්‍යතාවය අනුව තෝර ව්‍යවස්ථාවට ව්‍යවස්ථාව අපි හසුරුවන්න උත්සාහ කරන්නේ නැහැ. අනිත් එක ඔහු මා හිතන්නේ ඔතන කියන්නේ අර අපි මම කොයි හරි කතාවක කිව්වා තීන්දුව తీරන ගන්නකොට නිලධාරීන් යම් හරි ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනේ. ඒ හරි ක්‍රමවේද අනුගමනය කරන්නේ නැති නිසා විශාල අර්බුද මේ රට තුල ඇති වෙලා තියෙනවා කියලා. ඒතර ඒකත් එක තමයි මම හිතන්නේ මේ සම්බන්ධ කරන්නේ නිලධාරීන්ගෙන් උපදෙස් ගන්න ඕනේ නැතිව ගෝන්නේ ව්‍යවස්ථා අනුව ක්‍රියාත්මක වෙනවා නම් කියලා. ඒ යාගේ විදියනේ අපි නම් හිතනවා මේක තනි කෙනෙක් අපි කවුරුවත් හිතන්නේ අපි සියලු දේම දන්න තනි තීරණ මත කාටවත් ඇහුම්කන් නොදී තමයි රටක් පාලනය කරන්න ඕනේ කියලා. අපි රට පාලනය කරන්නේ වෙනත් සංස්කෘතියක් තුළ. අපි තීන්දුව තීරණ ගන්නකොට අපි ජනතාවටත් ඇහුම්කන් දීලා නිලධාරීන්ගේ අදහස් අරගෙන තමයි
රටට හොඳම තීන්දුව తీරණය ගන්න මොකෝ අපි කවුරුවත් හිත අහංකාර නැහැ එහෙම නිකන් අපි සියලු දේ දන්න අනිත් සියලු දෙනා මෝඩයි කිසි දෙයක් නොදන්න අපි තමයි පොර කියන ඒ සංස්කෘතිය අපි ඉවර කරා දැන් තියෙන්නේ ජනතාවත් එක්ක ඉවර කරලා තියෙන්නේ ඔය තමන් තමා තමයි සියලු දේම දන්නේ කියන ඒ නායකත්ව සංස්කෘතිය නිසා තමයි මේ රට විනාශ වුනේ ඇත්තටම අපි මේ දවස්වල අපිට සිද්ධ වෙලා තියෙන්නේ මම හිතන්නේ අනුර සහෝදරයා මේ රට සුද්ධ කරමු කියලා කියන්නේ අපිට මේ ඇති වෙලා තියෙන මේ 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 නිර්මාණය වෙලා තියෙන කුණුගොඩ සුද්ධ කරන්න තියෙන නිසා ඒ කුණුගොඩ නිර්මාණය වෙලා තියෙන්නේ වෙන කාටවත් කාගෙන් කාටවත් අහුම්කම් දෙන්න බැරි වෙන කාගේවත් අදහස් වලට අහුම්කම් දෙන්න බැරි සියල්ල දත් කියලා හිතාන් හිටපු මිනිස්සු මේ රට පාලනය කරපු නිසා තමයි මේ රට මේ තත්ත්වයට මේ කුණුගොඩ බවට පත් වෙලා තියෙන්නේ ඒ කුණුගොඩ සුද්ධ කරන්න තමයි ඔබ අපිට බලය දීලා තියෙන්නේ විධායක බලය දීලා තියෙන්නේ 14 වෙනිදා මට විශ්වාසයි ව්‍යවස්ථාදායකය තුලත් මාලිමාවට බලය දීලා තියෙන්නේ ඒක ඒ කුණුගොඩ සුද්ධ කරන්න නිසා ඒගොල්ල පාලනය කරපු විදියට පාලනය කරගෙන යන්න නෙමෙයි එතකොට මම පොඩි උදාහරණයක් දෙන්නම් මේ මේ ඔය තිබ්බත් සංස්කෘතිය තුල වෙන කාටවත් අහුම්කම් නොදී තමන්ට හිතුන හිතුන විදියට දේවල් කරපු නිසා ඇති වෙලා තියෙන අර්බුද එක ජනාධිපති කෙනෙක් හිටියානේ එක කාලයක් කිව්වේ එයාගේ වචනේ තමයි නීතිය කියලා නේද එතකොට එහෙම හිතපු ජනාධිපති වරු හිටියා මේ රටේ ඒ අය හිතන හිතන විදියට රටේ නීතිය ගැන හිත දන්නේ නැතුව හෝ ඒකට ගරු කරන්නේ නැතුව විවිධ විදියට රාජ්‍ය සේවය තුළ බඳවා ගැනීම කරලා තියෙනවා. නමුත් ඔබ දන්නවා සියලු දෙනාම රාජ්‍ය සේවය තුළ බඳවා ගැනීමේ පටිපාටියක් තියෙනවා. ඒ වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිසමකුත් තියෙනවා. ඒ බඳවා ගැනීම සියල්ල පිළිබඳව ස්වාධීන කොමිසමක් පත් කළා තියෙනවා ඒ ස්වාධීන කොමිසම පත් උනේ ව්‍යවස්ථාවේ 17 වෙනි වගන්තිය 17 වෙනි ප්‍රති මේ පරි 17 වෙනි සංශෝධනයෙන් තමයි ස්තුති 17 වෙනි සංශෝධනයෙන් තමයි ඒ කොමිසම පත් උනේ ස්වාධීන කොමිසම් සියල්ලම පත් උනේ 17 වෙනි සංශෝධනයෙන් එතකොට මේ දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් අපි බලයට ආපු ගමන් අපිට මුණ දෙන්න වෙච්ච ප්‍රශ්නයක් තමයි මේ රටේ සංවර්ධන නිලධාරී මේ රටේ සංවර්ධන නිලධාරීන් කියලා පත්වන ගුරු සේවයට ඔවුන්ව බඳව ගත්තා. නමුත් ඔබ දන්නවා ගුරු සේවයට බඳවා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ගුරු සේවයට බඳවා ගන්නකොට විභාග ක්‍රමයක් තියෙනවා. විභාග හරහා තමයි ඔවුන් බඳව ගන්නෙ. නමුත් මේ අය ඒ ව්‍යවස්ථාවට පිටින් බඳව ගත්තා. ඔවුන්ට පොරොන්දුවක් දුන්නා ගුරු සේවයට බඳව ගන්නවා කියලා. ඔවුන්ව පාසල් වලටත් දැම්මා. දැන් ඒගොල්ලෝගේ වැරද්දක් නෙමෙයි. ඒගොල්ලන්ට පොරොන්දුවක් දීලා බඳව ගත්තා සංවර්ධන නිලධාරීන් හැටියට පාසල් වලට අනුයුක්ත කරා. ගුරුවරුන්ගේ වැඩ බාරක් දුන්නා. විටින් විට මොවුන්ට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා විවිධ යෝජනා ඉදිරිපත් කරා. නමුත් එකක්වත් හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. අවසාන වශයෙන් මේ ආණ්ඩුව තීරණයක් අරගෙන තියෙනවා මොවුන්ව බඳවා ගන්න ගුරු වෘත්තියට ගුරු සේවාවට බඳවා ගන්නවා කියලා. නමුත් රාජ්‍ය සේවා කොමිසම කියලා තියෙනවා එසේ කළ නොහැක ගුරු වෘත්තියට බඳවා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව තමයි මොවුන්ව බඳවා ගත යුත්තේ කියලා රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශයක් තියෙනවා. එතකොට ඒ නිර්දේශය ගණන් ගන්න නැතුව ඒ නිර්දේශය පිළිබඳව ජනතාව දැනුවත් නොකර ආණ්ඩුව ප්‍රකාශයක් කරනවා මේගොල්ලොම බඳවා ගන්නවා කියලා. එතකොට කාටද බොරුව කරන්නේ? කාර්වද රවට්ටන්නේ? නීතිය
නීතිය එකක් තියෙද්දී ව්‍යවස්ථාව තුළ එකක් තියෙද්දී ඒකට හාත්පසින්ම වෙන ඔවුන් හොඳටම දැන දැන මේක ක්‍රියාත්මක කරන්න බෑ කියලා ඒ ඒ වෘත්ති කියන්නේ ඒ සංවර්ධන නිලධාරීන්ට විශාල බොරුවක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනවා ඔවුන්ව බඳවා ගන්නවා කියලා ගුරු වෘත්තියට විශාල අසාධාරණයක් අවුරුදු ගණනාවක් තිස්සේ මේ විදියට බොරු පොරොන්දු දෙමින් බොරුපොරොන්දු දෙමින් ඔවුන්ව හිර කරලා තියෙනවා ඒක තමයි ඔවුන් අපිත් එක්ක සාකච්ඡා කරනකොට අපි ඔවුන්ට කිව්වේ මෙන්න රාජ්‍ය සේවා කොමිසම දීලා තියෙන නිර්දේශය මේකට එහා යනවනම් පාර්ලිමේන්තුව තුලට ගිහිල්ලා මේකට අලුත් නිර්දේශයක් අපි ලබා ගත යුතුයි ජනාධිපතිට හිතන හිතන දේ හෝ ඇමතිට හිතන හිතන දේ ඒ ස්වාධීන කොමිසන් වලට බල දුන්න නිර්දේශ එහෙම අපිට පයින් ගහලා යන්න බෑ ඒකට තමයි පාර්ලිමේන්තුවක් තියෙන්නේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා අලුත් ඒ ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තමයි මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඒ ඇත්තතරතුළු හරි ක්‍රම වේදය ඔවුන්ට ඉදිරිපත් කරාම ඔවුනුත් ඒක පිළිගන්නවා හරි හැබැයි මිනිස්සුන්ට බොරු පොරොන්දු දෙමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කරන්න බැරි දේවල් කරනවා කියලා පොරොන්දු වෙමින් ඒ අය දැන් අපිට කියලා දෙන්න හදනවා කොහොමද ව්‍යවස්ථාව මොකද්ද ව්‍යවස්ථාව කියන්නේ මොකද්ද නීතිය කියන්නේ මොකද්ද කොහොමද ආණ්ඩු කරන්නේ කියලා මම හිතන්නේ මේ රටේ ජනතාව ඒ අය මේ ආණ්ඩු කරපු විදියට අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහනේ අපිව පත් කරේම ඒ වෙනස් ඒක වෙනස් කරන්න මිසක් ඒගොල්ලොන්ගෙන් පාඩම් ඉගෙනගෙන ඒ කරපු විදියට දේවල් කරන්න දෙවි මං හිතන්නේ එහෙම වෙන්න ගියොත් ඕගොල්ලෝ අපිව හෙටම අයින් කරලා දාන්න රනිල් වික්‍රමසිංහගෙන් ව්‍යවස්ථාව ඉගෙන ගත්තා කියලා මම කිව්වොත් ඕගොල්ලෝ කියයි කරුණා කරලා ගිහිල්ලා ඔළුව බලා ගන්න මේ අගමැති කම පැත්තක තියලා කියලා බෙහෙත් ගන්න කියලා කියයි මට නේ ඉතින් මේ විදියට මම හිතන්නේ තාම මේ රට තුල වෙලා තියෙන වෙනස මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන වෙනසවත් තේරුම් ගන්න බැරි අය තමයි දැන් අඩුම තරමේ ආණ්ඩුව හදන කතාව නවත්තලානේ විපක්ෂයක් ගැනනේ කතා කරන්නේ ස්ථාවර විපක්ෂයක් හදමු කියලා කියන මොකද්ද බලවත් එඩිතර විපක්ෂයක් හදන්නද මොකද්ද ඔන්නම කතාවක් කියනවා එඩිතර විපක්ෂයක්වත් හදන්න පුළුවන්ද මේ අය එක්ක මේ විහිළු කතා කියන අය එක්ක ඒ නිසා අපිට කියන්න තියෙන අනේ රනිල් ඔයාලාගේ වැඩ බලා ගන්න ජනතාව අපිට වරමක් දීලා තියෙනවා ඒ වරම අනුව අපි වැඩ කරගෙන යනවා අපිට උත්තර බඳින්න තියෙන්නේ ඔයත් එක්ක නෙවෙයි අපි උත්තර බඳින්නේ මේ රටේ ජනතාව එක්ක මේ රටේ ජනතාව එක්ක මාලිමාවත් ඔබත් අපි අතර තියෙනවා ගිවිසුමක් අපි අතර තියෙනවා බැඳීමක් අපි අතර තියෙනවා සම්මුතියක් අපි මේ සාමූහික ගමනක යන්නේ අපි මේ රට හදාන්න යන්නේ කවුරුවත් මැජික් කාර්යෝ ගෙන්නලවත් මෙතන පහත් කරලවත් අපි සියල්ල දක් කියලා තියෙන ආකල්පයත් එක්කත් නෙවෙයි අපි මේ රටේ ජනතාව මත විශ්වාසය තබාගෙන මේ රටේ ජනතාවට අහුම්කම් දෙමින් මේ රටේ ජනතාව එක්ක සම්මුතියක් ඇති කරගනිමින් අපි මේ රට පාලනය කරන්නේ කවුරුවත් කලබල වෙන්න ඕනේ අපි මේ රටේ ප්‍රතිපත්තියක් අනුව සැලැස්මක් අනුව අපි ක්‍රියාත්මක කරගෙන යනවා රනිල් ගෙන්න කොහොමදවත් උපදෙස් අපි නම් ගන්නෙ නැත දහහත් වතාවක් කිව්වා නේද සහෝදරයෝ දහහත් වතාවක් මේ රට ප්‍රතික්ෂේප කරපු මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ගේ මොකටද අපි උපදෙස් ගන්න බැංකු මංකොල්ල ගාක කරපු එකනේ හරි ඉතින් අපි මේ හදන්නේ මේ රට සුද්ධ කරන්න ඒ නිසා බැංකු මංකොල්ල කරුවන්ගෙන් අපි උපදෙස් ගන්නෙ නැහැ